යම් කිසි විදියකට ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනවා නම් ඒ දේශීය වශයෙන් රජය විසින් ලබාගත් ණය ඒ ආකාරයෙන්ම නැවත ගෙවිය යුතුයි. අර සාධකාර මුදලේ සමාජිකයන්ගේ රිටර්න් එක ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභය කිසිසේත් අඩු නොවන විදියට අපිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. සියලුම ප්‍රධාන බැංකුවල ප්‍රධානීන් සහ අර්ථ සාධකාර මුදල සේවා නියුක්තිකේ අර මුදල ETF එක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සියලු පාර්ශව ඊට පස්සේ ඔවුන් එක්ක අපි සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ නැවතත් 30 වෙනිදා සියලු දෙනා එකට සාකච්ඡා කරලා තියෙන ගැටලු සම්බන්ධයෙන් යම් කිසි ස්ථාවරයකට එන්න අපිට පුළුවන් වේද කියලා බලන්න ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න ඕනද නැද්ද කරන්න ඕන නොකර ඉන්න පුළුවන් රට ආපහු අර පොලිං යුගයට ගිහිල්ලා ඊට පස්සේ මිනිස්සු මරා ගන්න තැනකටපත් කරලා දේශපාලන ආරවුලකුත් හදලා රට විනාශ කරන්න පුළුවන් ඩොලර් මිලියන 20යි නේ තිබුණේ විදේශ සංචිතවල ඒක දැන් බිලියන 3ට වඩා වැඩි කරගෙන තියෙනවා ඉතින් නරකද ආණ්ඩුව රාජ්‍ය බැංකුව වෙන්න පුළුවන් පෞද්ගලික බැංකුව වෙන්න පුළුවන් බැංකු වලින් ණයට ගත්ත මුදල් කපා හරිනවා කියලා කියන්නේ පුරවැසියට අවසානයේදී කෙලවෙන බැංකු දුප්පත් කරන්න මේ යන්නේ භාණ්ඩාගාර බිල්පත් වල වටිනකම අඩු කරන්න මේ යන්නේ බැඳුම් කරවල වටිනකම අඩු කරන්න මේ යන්නේ ඒක මොන වචනෙන් කිව්වත් එකයි ඒක කපනවා කිව්වත් එකයි ප්‍රතිව්‍යුහගත කරනවා කිව්වත් එකයි දැන් මේ පීඩනේ ජනතාවට තේරෙන්නේ නැහැ පොතේ ලියලා තියෙන අකුරෙන් ගානට ඒක වැඩි කරන්න නීති රීති ගේනවා බැංකු පනත සංශෝධනය කරනවා බැංකු ටිකට වැඩේ දෙන්න හදනවා සමෘද්ධි ආරම්භතලට වැඩේ දෙන්න හදනවා අර්ථ සාධකයට වැඩේ දෙන්න හදනවා එතකොට ඒවා ප්‍රතිලාභ ලබන ජනතාව පාරට බහිනවා මොකද මේ ජාතිය ආණ්ඩු කවදාකවත් ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැහැ දැන් බැංකු වැව් බ්‍රහස්පතින්දා ඉඳන් සඳ වෙනකම් වහලා අඟහරුවා දාරින්නේ ඒකට හේතුව තමයි රජයේ බයයි තැම්පත් කරුවන් පොලිමේ ගිහලා බැංකු වලින් සල්ලි ගනී කියලා බැංකු වල වැඩ කරන අය තමයි Tamange බැංකුවේ ඇත්ත தත්ත්වය දන්නේ ඉතින් ඒගොල්ලන් කියන දේවල් මම හිතන්නේ රජයේ සහ රජයේ නායකයා ඇසිය යුතුයි අපි දිගින් දිගටම ප්‍රශ්න කරන්නේ ඇයි මේකේ පාරදෘශ්‍යභාවයක් තියාගෙන යන්නේ නැත්තේ කියලා මහජන මතයක් තියෙන ආණ්ඩුවක් තියෙනවා නම් එහෙම ජනතාවත් එක්ක පාරදෘශ්‍යභාවය පවත්වාගෙන ගිහිල්ලා අවංකව මේ වැඩේ කරනවා නම් මම කියන්නේ ජනතාවගේ සහයෝගය අනිවාර්යෙන් මෙතන හිමි වෙන්න ඕනේ පිට රටවලින් ඇවිල්ලා නෙමෙයි මේ ප්‍රශ්න විසඳගන්න ඕනේ අපිම මේ ප්‍රශ්න විසඳගන්න ඕනේ ඒතර එහෙමනම් අනිවාර්යෙන්ම රජයේ පැත්තේ ජනතාව ඉන්නවා නම් රජයට මේක වහන්න දෙයක් නැහැ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න